ඔන්න මං අදත් ඔයාලට රසම රස කටට සැරට කන්න පුළුවන් කරි එකක් අරගෙන ආවා. අන්නාසි කරි එකක් තමයි මම අද හදන්න යන්නේ. මේ අන්නාසි කරි එක හරිම රසවත්. අපි බලමු මේ අන්නාසි කරි එක හදාගන්න මොනවද ඕනේ කියලා. මම අන්නාසි ගෙඩියක් කෑලි වලට කපලා අරගෙන තියෙනවා. ලොකු ලුණු ගෙඩියක්, අමු මිරිස් කරල් දෙකක්, රම්පේ කරපිංචා, කුරුඳු පොත්තක්, කරඳු මුංගු වැට දෙකක්. දැන් මම pan එකට තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. තෙල් එක රත් වුණාට පස්සේ කෑලි මිරිස් මේස හැඳි එකහමාරක් එකතු කරගන්නවා. කෑලි මිරිස් ටික හොඳින් කලවම් කරගෙන විනාඩි දෙකක් පමණ බැදෙන්න ඉඩ හරිනවා. විනාඩි දෙකකට පස්සේ කපාගත් බීලෝණු ගෙඩි එකතු කරගන්න පුළුවන්. දැන් අපිට අමු මිරිස් කරල් දෙක එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේදී රම්පේ කරපිංචා එකතු කරගන්නවා. ඒ වගේම කරඳු මුංගු එකතු කරගන්නවා. මීළඟට කුරුඳු පොත්තු එකතු කරගන්නවා. දැන් මේ ටික විනාඩි දෙකක් පමණ හොඳින් බැද ගන්න ඕනේ. මේ වෙලාවේදී අන්නාසි කෑලි ටික එකතු කරගන්න පුළුවන්. අන්නාසි ටික හොඳින් කලවම් කරගෙන මිරිස් කුඩු තේ හැන්දක් පමණ එකතු කරගන්නවා. මිරිස් කුඩු ටිකත් එකතු කරලා හොඳට මික්ස් කරගත්තට පස්සේ අපිට සීනි එකතු කරගන්න පුළුවන්. සීනි තේ හැඳි එකහමාරක් එකතු කරගන්නවා. ඔයාට කැමති නම් ඊට අඩු කරගන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් වැඩි කරගන්නත් පුළුවන්. ඔබේ රසයේ ප්‍රමාණයට සීනි එකතු කරගන්න. දැන් අපිට ලුණු එකතු කරගන්න පුළුවන්. මම ලුණු තේ හැන්දක් එකතු කරගත්තා. ඔයාගේ රසයේ ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. දැන් මම වතුර අඩු කෝප්පයක් එකතු කරගන්නවා. දැන් අපි මද ගින්දරේ විනාඩි 15ක් පමණ අපේ කරි එක ඉදෙන්න ඉඩ හරිමු. විනාඩි 15කට පස්සේ අපේ කරි එක රෙදි. මේ කරි එක හරිම රසවත්. ඒ වගේම කටට සැරට කන්න පුළුවන්. ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කළොත් අපි video එකක් දාපු ගමන් notification එකක් ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තවත් රසවත් video එකකින් අපි ආයෙත් හමු වෙමු.